BPL තරගාවලියේ විශ්වවිද්‍යාල තරගයේ විදියට තිබුණු කුල්නා ටයිටන්ස් කණ්ඩායමයි කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමයි අතර තරගයේ ජයග්‍රහණය කරන්න සමත් වුණේ තිසර පෙරේරා නියෝජනය කරන කොමිලා කණ්ඩායම. තිසර ලාමුවේ පරදින්නේ ලසිත් මාලිංග නියෝජනය කරන කුල්නා ටයිටන්ස් කණ්ඩායම. තරගයේ මුලින් පන්දුවට පහර දෙන කුල්නා කණ්ඩායම තමන්ගේ පන්දු අර 20 දී ලකුණු 181 කඩලු 7කට ගන්න සමත් වෙනවා. කුල්නා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙන්නේ ආරම්භක ප්‍රතිකරු විදියට ආපු ජුනයිඩ් සිද්දික්. සිද්දික් පන්දු 41 කදී ලකුණු 70ක් ගන්නේ 6 පහර 4ක් වගේම 4 පහර 4ක් එක්ක. කණ්ඩායමේ පන්දුවෙන් වැඩ පෙන්නන සයිඩ් අෆ්‍රිඩි කඩලු 3කුත් වහ බ්‍රියස් කඩලු 2කුත් දවා ගනිද්දී තිසර පන්දු ආර දෙකක් කැවලා ලකුණු 20ක් දුන්නත් එකම කඩලක්වත් දවා ගන්න සමත් වෙන්නේ නැහැ. ලකුණු 182 ක ඉලක්කයක් හඹා යන්න පිටියට එන කොමිලා කණ්ඩායමේ තමිම් ඉක්බල් එනමුල් හක් දෙන්නා ලකුණු 115 ක සම්බන්ධතාවයක් පවත්වන්න සමත් උනත් ඊට පස්සේ කොමිලා කණ්ඩායමේ කඩලු බිඳ වැටීමේ එක ජයග්‍රහණය අන්තිම පන්දු ආරයටම අරගෙන යන්න කොමිලා කණ්ඩායමට සිදු වෙනවා. තරගයේ අන්තිම පන්දු ආරයට අරගෙන යන්න වැඩි වැඩක් කරන ලසිත් මාලිංග තමගේ පන්දු ආර 4 ලකුණු 22කට යවලා කඩුල්ලකුත් ගන්න සමත් වෙනවා. මේ විදිහට මාලිංග හිරකල කොමිලා ඉනිම තිසර පෙරරා ඇවිත් තමයි බුරුල් කරන්නේ. තිසර ඇවිත් පන්දු 7කට ලකුණු 18ක් ගන්න සමත් වෙනවා. ඒ 6 පාරක් 4 පාර දෙකක් එක්ක. ඉනිමේ අවසාන පන්දු ආර යවන කාලෝස්ගේ පන්දු ආරයේ 3 වෙනි පන්දුවට 4 පාරක් එල්ල කරන තිසර ඊළඟ පන්දුවට දැවැන්ත 6 පාරක් එල්ල කරලා තමයි තරගය අවසන් කරන්නේ. තිසර මේ දවස්වල ලකුණු 4 ඉන්න රිද්මය ලෝකුස්ලානේ වෙනකම්ම තියාගෙන ගියොත් තිසරට තනියම තරගයක් වෙනස් කරන්න පුළුවන් තත්වයක තමයි ඉන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.